ගමේ බැවෙන් එහාට ලෝකේ දැකලා නැති අපේ පොඩි උන්ට රට ලෝකේ පෙන්වලා දෙන එක කාගෙත් යුතුයකමක්. අනික ග්‍රාමසේක මහත්තයාගේ පුතාම ඇවිල්ලා. මෙහෙම දෙයක් ඉල්ලපුවාම. අපි කොහොමද බෑ කියන්නේ? නේ? ග්‍රාමසේක මහත්තයා උඩින්ම කැමති ඇතිනේ බස් එක දෙන්න. නේ? හිතේ බස් අයිතිකාරයක් කැමති නම් අපි මොකටද විරුද්ධ වෙන්නේ? නේ? එන්න ඉතින් කිව්වම අහලා. අනේ නෝනා මට මේ ඉන්න විදියට ඉන්න දෙන්න. මං වරදක් කරන්නද මේ හදන්නේ? මෙච්චර කාලයක් මම ওই විචූර නැතුව යසාගේට මේ කර්මාන්තේ කරගෙන හිටියේ. මං මේ අවසාන වතාවට කියන්නේ. බහිනවද නැද්ද බස් එකෙන්? පුතාට හපන් තාත්තා. හරි පහසුවෙන් ඉන්න පහසුවෙන්. අතපය ගල් කරගන්න එපා. අයියෝ හිතට අරන් ඉන්නකෝ. ඔය මොකද? ආ? හිනා වෙන්න. ඔ ඔ ඔ ඉතින් ආය ඔලුව නැමුණනේ. ඔලු සඳ. වැඩි. තව බක් කරා. තා. තා. අන්න හරි. ජස්ටින් මාමට රියදුරු බලපත්‍රය අරන් දෙන්නයි අපේ මේ ලෑස්තිය. මං අද යාව එක්ක ගිහිල්ලා ඉල්ලුම් පත්‍රයක් දැම්මා. හැබැයි අමාරුම වැඩේ තියෙන්නේ ඊළඟට. ජස්ටින් මාම බොන එක නවත්තන එකද? රියදුරු බලපත්‍රය ඉල්ලන අයට විභාගයක් තියෙනවා. අපේ තාත්තා කරු බෑනේ ටීද? ආ ඒකට විසඳුමක් තියෙනවා. අපිට පුළුවන් ජස්ටින් මාමව ලියන විභාගෙට වාඩි කරවන්නේ නැතුව ප්‍රශ්න අහන විභාගෙට ඉඳන්ඩ. මොනවද ඒ විභාගෙට අහන්නේ ටීචර්? පෞජි බවරදුවම මං හිතේ බල්ලෙක්ගේ කතාවක් කියලා. මොකද මේ අමුදාවක්ම? මෙච්චර සෙනගක් ඉඳී කියලා මම දැනගෙන හිටියේ නෑනේ පුතේ. අපට ඕන බූන්දි නෙමෙයි. එහෙනම් අපට ඕන වේවලක්. අර මොකටද? මාමට උගන්වන්න. ඈ? ඒ පාර මොකටද දෙන්න හදන්නේ? හෙට තාත්තා කලින් ගෙදරෙන්න ඕනේ. බීලාට සම්පූර්ණයෙන් තහනම්. ජස්ටින් මාම මොකද කියන්නේ? රෑ කෑම කාලම පාඩම පටන් ගමුද? පාඩම් කරලම ගමුද? මේ වගේ තවත් රසවත් වීඩියෝස් නරඹන්න මෙන්න මේ උඩ තියෙන ලින්ක් එකට ගිහිල්ලා සුනිල් ටී ෆිල්ම්ස් YouTube channel එක subscribe කරන්න.